හයි බොවන් සුබ දැසනක්. අපි බින්දනය උදෑසනෙන් ඔබ හමුවන්නේ හැමදාමත් වගේ සඳුදා දවසට ඔබ ආදරෙන් සහ කැමැත්තෙන් බොහොම ආසාවෙන් බලාගෙන ඉන්න විශේෂාංගයක් සඳහා. විශේෂාංගයට යොමුවනට ඉස්සෙල්ලා පුංචි අදහසක් බෙදාගන්නට හිතුණා. දැන් මිනිසා නැමැති සත්වයා, දියුණු මනසක් සහිත සත්වයා කියන අර්ථයෙන් මිනිසා වෙච්ච සත්වයා විවිධ යුග පසු කරමින් දියුණු වෙමින් එනවනේ. ඔබ පරිණාමවාදයේ විශ්වාස කරන කෙනෙක් නම් ගල් යුගයෙන් එඬේරු යුගයටත්, එඬේරු යුගයෙන් ගොවි එහෙම නැත්නම් කෘෂිකාර්මික යුගයටත් මිනිසා දියුණු වෙමින් ආවා. අද වන විට මේ කාර්මික යුගයත් පහු කරමින් ඩිජිටල් යුගයකට ආපු මිනිසා දැන් අන්තර්ජාලයත් එක්ක මේ වගේ බොහොම දියුණු තත්වයක ඉන්නකොට අපි හිතලා බැලුවොත් එදා හිටපු මිනිසාමද අදත් ඉන්නේ ඒ විදිහටමද හිතන්නේ කියලා බොහෝ තැන්වලදී අපිට හිතෙන්නට පුළුවන්. මේ මොනතරම් යුග පහු කළත් එදා ගල් යුගයේදී පයින් ඇවිදගෙන ගියෙත්, ඉන් පසේ කෘෂිකාර්මික යුගයේදී කරත්තේ ගියෙත්, අද සුඛෝපභෝගී වාහනවල යන්නෙත් එකම මිනිසාමයි කියලා. අපි හිතන විදිහ වෙනස් වෙලාද කියලා අපිට හිතන්නට වෙනවා. අපි උත්සාහ කරන්නට ඕනේ මේ හිතන විදිහ වෙනස් කරගන්න. එහෙම නැත්නම් අපිට මේ ජීවත් වෙනවා කියන එක සුන්දර දෙයක් කරගන්නට අමාරු වෙනවා. උත්සාහ කරමු හිතන විදිහ වෙනස් කරගන්නට පවතින තත්වයට ගැලපෙන විදිහට. අපි මේ කාරණාවත් එක්කම අද දවසේදී වැඩසටහනට ආරම්භයක් ගන්නට සූදානම් වෙනවා සුපුරුදු පරිදිම ජ්‍යොතිර්වේදීන් තිදෙනෙක් සමග ඔබේ ජන්ම පත්‍රය පරීක්ෂා කරන්නට තමයි අද දවසේදීත් අපි සූදානම් වෙන්නේ. මතක් කරන්නම් දුරකථන අංකය 2444555. ඔබට පුළුවන් සජීවීව අපේ වැඩසටහන හා සම්බන්ධ වී අද දවසේදී කැඳවාගත් ජ්‍යොතිර්වේදීන්ගෙන් ඔබේ ජන්ම පත්‍රය විසඳා ගන්නට. මා හඳුන්වා දෙන්නම් මා ළඟින්ම සිටිනවා ප්‍රවීණ ජ්‍යොතිර්වේදී ජාත්‍යන්තර ජ්‍යොතිෂ උපදේශක නිශාන්ත පෙරේරා. අයිබෝන් සුබෝදසනස්. ඒ වගේම ප්‍රවීණ ජ්‍යොතිර්වේදී සුරාශ්‍රී ගුණවර්ධන මහත්තයාත් අද දවසේදී පිළිගන්නවා. අයිබෝන් සුබෝදසනස්. අයිබෝන් සුබෝදසනස්. සුපුරුදු පරිදිම ප්‍රවීණ ජ්‍යොතිර්වේදී චන්ද්‍රසිරි බණ්ඩාර මහතාත් පිළිගන්නවා. අයිබෝන් සුබෝදසනස්. ආයු බොහෝ වේවා. ඔව්, ඔන්න එහෙනම් අපේ ප්‍රවීණ ජ්‍යොතිර්වේදී මණ්ඩලයට මුලින්ම මා විසින් යොමු කරන්න සූදානම් වෙන්නේ අපිට ලැබුණු ලිපියක්. මේ ලිපිය යොමු කරන්නේ සෙනිත මැණිකින්නේ සිට. සෙනිත පුතාගේ උපන් දිනය ලෙස සඳහන් කරන්නේ 2004 12 මාසයේ 18 වෙනිදා උපන් වෙලාව සවස 7:20ට. සෞඛ්‍ය තත්ත්වය සහ ඉදිරි අනාගතය ගැන තමයි සෙනිතගේ දෙමව්පියන් විමසා සිටින්නේ. අපි නිශාන්ත පෙරේරා මහත්මයා අපි ආරම්භයක් සනිටුහන් කරමු සෙනිත පුතාගේ අනාගතය පිළිබඳ. කොහොමද මේ දරුවගේ මිතුරන් ලග්නෙන් ඉපදිලා තියෙන්නේ සෙනසුරුගේ මහදශාවේ 2026 වෙනකම් පවතින සෙනසුරු මහදශාවේ සඳුගේ අතුරු දශාව ගමන් කරන්නේ. සෙනසුරු කටකරාශිගතව බලරහිතව ඉන්න කේතුටයිති අස්විදනකතෙන්. ඒ වගේම තමයි ලග්නෙන් 6 වෙන්න වෙච්ච රෝගස්ථාන සතුරු ස්ථානගතව සිකුරු බුධ අඟහරු සංයෝග වෙලා පවතිනවා. ඉතින් මෙන්න මේ ගත කරන වේලාව තුළ විශේෂයෙන් දරුවගේ ප්‍රතිශක්තිකරණයට යම් යම් බාධා කරදර ගෙන දෙන්න පුළුවන්. බොහෝ විට වෛද්‍යවරුන්ට පවා රෝග විනිශ්චය කර ගැනීමේ අපහසුතාවයන් ඇති කිතිමේ ඉඩ කඩ වැඩි. කොහොම වුණත් සෙම් රෝග පීඩා තදින් පපුවට හිසට අහිතකර බලපෑම් ඇති කරන ආකාරය තියෙනවා. ඒ නිසා මේ ඔක්තෝබර් මාසයේ වෙනකම්ම මේ සඳුගේ අතුරුදශාවෙන් පසුව ගොඩක් දුරට මේ දරුවගේ නිරෝගී සම්පන්නිය අත්පත් කර ගැනීමේ ඉඩ කඩ පවතිනවා. පුළුවන් කමක් තියෙනවා නම් ගිලන් ඇති භික්ෂුවකට බෙහෙත් ද්‍රව්‍ය දන් දෙන එක, ශීල ව්‍යාපාරවාදී කටයුතු වලට බෙහෙත් ද්‍රව්‍ය, කොළ කැඳ බෙලිමල් වගේ දේවල් දන් දෙන එක ඒ දරුවගේ අනාගත කටයුතු සාර්ථක කරගන්න හැකියාව ශක්තිය ලැබෙනවා. හොඳයි. සුරශ්‍රී මහත්මිය. මිතුන ලග්නේ ලග්නාධිපතියා. ඒ වගේම සිව්වැන්නාධිපතිය වශයෙන් බුධ ග්‍රහය අඟහරු ග්‍රහය හා සමග රෝග ස්ථානයේ සතුරු ස්ථානයේ තැන්පත් වෙච්ච ජන්ම පත්‍රයක්. දෙවැන්නේ සෙනසුරු ග්‍රහය තැන්පත් වෙමින් සිටදී ඉපදිලා තියෙන්නේ. අද වන විට ඒ සෙනසුරු ග්‍රහය මහදසාධිපතිය වශයෙන් ක්‍රියාත්මක වෙනවා. එයාගේ මතින් අඟහරු ග්‍රහය ගමන් කරමින් සිටදී තමයි අපිට මේ ජන්ම පත්‍රය ඉදිරිපත් කරලා ප්‍රශ්න කිරීම සිද්ධ කරමු ලබන්නේ. මේ අවස්ථාව වන විට සාමාන්‍ය වශයෙන් සෞඛ්‍ය තත්ත්වයට යම් කිසි අවහිර බාධාතා පීඩාවන් ගෙන දීමේ හැකියාවන් පවතිනවා. විශේෂයෙන් ලේ දෝෂ
ආශ්‍රිත වැතිවන්නා වූ පීඩාකාරී තත්ත්වයන්ට මුහුණ දෙන්න පුළුවන්. කොහොම වෙතත් සංසාරගත අකුසලයන් මතුවන ඉස්මතුවන කාල වකවානුවක් නිසාවෙන් එය සමනය කර ගැනීම සඳහා විශේෂයෙන් විශ්ව දිව්‍ය රාජෝත්තමයාණන් වහන්සේට පුද පූජාවන් පැවැත්වීම, ඒ වගේම බෝධි පූජා පැවැත්වීමේදී ඖෂධ වට්ටි පූජාවන්, කිරිපිටි බුද්ධ පූජාවන් සහිත ඒ පුද පූජාවන් පැවැත්වීම, ඒත් එක්කම සෙනසුරු ග්‍රහ කන්ලව්වක් සිද්ධ කිරීම, සෙනසුරු ග්‍රහයාගේ අපල සමනය කරවා ගැනීම සඳහා අදාළ කරන ආකාරයට දෙවිදේවතාවුන් වහන්සේලාගෙන් ආශිර්වාද පැතීම ආදී දේවල් සිදු කිරීම මත යහපත් තත්ත්වයකට පත් වෙන්න පුළුවන්. කෙසේ වෙතත් අගෝස්තු මාසයේ 8 වෙනිදාට පෙර ආතුව මේ සියලු දේවල් වලින් කීපයක්වත් සිදු කරනු ලබන්නේ නම් මීට පෙර ආතුව කතා කරලා අපේ ප්‍රවීණ ජ්‍යොතිර්විද්‍යා මැතිතුම වගේම අපිත් කියා සිටින්නේ අගෝස්තු මාසයට පෙර ආතුව එවැනි වූ පුද පූජා ආදී දේවල් පැවැත්වීම, ඒ වගේම විශේෂ වශයෙන් දුඹුරු පාට ඇති සිවුරු පොරණ ස්වාමීන් වහන්සේලාට පිළිසිගා යන විටදී ධාන්‍ය ආහාර කොළකඳ ආදී ආහාර පාන වලින් දානමාන ලබා දී මේ සියලුම දානමාන ලබා දීමත් හා සමගම විශ්ව දෙවියන් ප්‍රමුඛ සියලු දෙවි දේවතාවුන් වහන්සේලාට පින් අනුමෝදන් කරලා ආශිර්වාද ලබා ගැනීම ඉතාමත් සුදුසු. හොඳයි. බණ්ඩාර මහත්මයා ඔබට අවස්ථාව. සිනිත 2026 වෙනකම් ඔයාට මුණ ගැහෙන්නේ සෙනසුරුගේ වකවානුව. ඉතින් ඔයාගේ වයස තාම පුංචි නිසා මම මේ කියන්නේ වැඩිහිටියන්ට. කාරණා දෙකක්. එකක් ටිකක් අපහසු වේවි කරන්න. ඒ තමයි past life therapy. අද අපි කාගෙතෙත් ස්මාර්ට් ෆෝන් එකක් තියෙනවා. Google ගිහිල්ලා අපිට පුළුවන් past life therapy කියන වචන තුන ටයිප් කළොත් ලොකු දැනුම් පද්ධතියක් එකතු කරගන්න පුළුවන්. පසුගිය ජීවිතවල වරද්දාගත් මතක වාර්තා රෝග ලක්ෂණ හැටියට අපිට මේ ජීවිතේදී මුණ ගැහෙනවා. ඒක ඉවත් කරගන්න ගොඩක් විදි විලාස තියෙනවා. බටහිර වෛද්‍ය විද්‍යාවට අදාළව විශේෂයෙන් මනෝ විද්‍යාව, මෝහන විද්‍යාව ඇසුරු කරගෙන ඒ වගේ විද්‍යාත්මක උපාය මාර්ගයකට යන්න කියලා මම යෝජනා කරනවා. අංක දෙක. කොහේ හරි ගමනක් යනකොට ලොකු වතුර භාජනයක් අරගෙන යන්න, මේ වතුර කැලැත්ෙන්නේ නැතුව ලොකු මෝඩියක් තියෙන ලොකු කටක් තියෙන භාජනයක වතුර ගෙනියන්න. හේතුව මගදී කොහේ හරි තැනකදී පණ තියෙන ගැහෙන මාළු දැක්කොත් විකුණන්න තියෙන තැනකින් ඒ මාළු මිලදීගෙන ඒ පණ තියෙන මාළුන් ඒ වතුර භාජනයට දාගන්න. ගිහිල්ලා ඊළඟට වෙනත් ඈතක හොඳ ජලාශයකට මුදා හරින්න. මේක මට මගේ ගුරු පීතෘ පරම්පරාවෙන් ලැබිච්ච දෙයක්. විශේෂයෙන්ම ස්නායු පද්ධතිය, හෘද පද්ධතිය, රුධිර සංසරණ පද්ධතිය, ශ්වසන පද්ධතිය ආශ්‍රිතවත් ඊළඟට මල මුත්‍ර බැහැර කරන පද්ධතිය ආශ්‍රිත මේ පද්ධති පහේ දෝෂවලට මේක ඉතාම හොඳ චිකිත්සාවක්. ඒ වගේම ඒක බොහොම අවිහිංසක උතුම් දානමය ක්‍රියාවක්. එහි ප්‍රතිඵල ගන්න ඔයාට පුළුවන් වේවි ඔයාගේ චන්ද්‍රයා දහවැන් ඉන්න නිසා. හොඳයි. අපි දුරකථන ඇමතුමකට අවස්ථාවක් දෙන්නයි සූදානම් වෙන්නේ. නීතා මහත්මිය ඉන්නවා වැලිමඩ ප්‍රදේශයේ සිට. අයිබෝන්. අයිබෝන්. සුබ උදෑසනක් ඔබට. සුබ උදෑසනක් මිස්. ඔව්. කාගේ ජන්ම පත්‍රයේද නීතා අද දවසේදී පරීක්ෂා කරන්න එන්නේ? මිස් මේ මගේ ජන්ම පත්‍රයේ තමයි පරීක්ෂා කරගන්න ඕනේ. හොඳයි. ඔබේ උපන් දිනය, උපන් වේලාව අපිට සඳහන් කරන්න. 1990 1:28 නැකත දන්නවද නීතා? තුනට එලි වෙන්න රාත්‍රී 2:28 හරි හරි හරි. එතකොට සියාවස නැකත. හොඳයි පුතා. ඒක නිවැරදි. ඔයා වෘශ්චික ලග්න කෙනෙක් නේද? ඔව්. ගමන් කරන්නේ සෙනසුරුගේ මහදශාව. අඟහරුයි, බුදයි, සිකුරුයි, සෙනසුරුයි තුන් දෙනා හතර දෙනාම ඉන්නවා එකට. ඒ වගේම රාහුගේ බුද, රවි බුද, රාහුයි රවිත් සම්පත්තල ඉන්නවා තුන් වෙන්නේ, චන්ද්‍රයා තියෙනවා හතර වෙන්නේ. මම හිතන මේ වෙනකොට විවාහ වෙලා ඉත කෙනෙක්ද ඔබතුමිය? මම කැමතියි දැනගන්න 2017 ඔක්තෝබර් මාසෙන් පසු කාලය
ඔබතුමියට අනේක විදි කරදර බාධක වලට මුහුණ දෙන්න සිද්ධ වෙලා තියෙන්නේ. ඔව් සර්, කෑයෙන්න මේ කරදර ගොඩකට මුහුණ දෙන්න වුණා සර්. ඔව්, තව ඉතින් මාස 4ක කාලයක් විතරයි ඔබතුමියට මේ බාධා තියෙන. 2020 ජනවාරි මාසේ ඔබතුමියට මේ තියෙන බාධා කරදර ගොඩක් ඉවත් වෙනවා. ඊට අමතරව ඔබතුමියට පුළුවන් කමක් තියෙනවා නම් මම මේ දෙන ශ්ලෝකය හැමදාම උදේට කියන්න. ඒ වගේම හැමදාම උදේට නුග වෘක්ෂයකට වතුර දාන්න. නීලාංජන සමාභාෂං රවි පුත්‍රං යමාග්‍රජම් ඡායාය මාර්තණ්ඩ සමභූතං තන්නමාමි ශෛනේශ්වරම්. මෙන්න මේ ගාථා පාඨය නැවත වරක් මම කියන්නම්. නීලාංජන සමාභාෂං රවි පුත්‍රං යමාග්‍රජම් ඡායාය මාර්තණ්ඩ සමභූතං තන්නමාමි ශෛනේශ්වරම්. ඒ වගේම එක උපදේශයක් දෙන්න කැමැති, රැකියාවක් ව්‍යාපාරයක් හෝ යම් දෙයක් කරනවා නම් මෙන්න මේ මාස කීපය ටිකක් ඉවසීමෙන් කරන්න. මොකද 2017 පසු කාලය ඔබතුමිය අත ගහන හැම දෙයකම යම් කිසි කඩාපාලු වීම සිද්ධ වෙලා ඇති. දැන් ව්‍යාපාරයක්ද කරන්නේ ඔබතුමිය, රැකියාවක්ද කරන්නේ? ව්‍යාපාරයක් කරගෙන ගියේ සර්. ඉතින් ඒකත් දැනට මේ වැහිලා තියෙන තත්ත්වයට පස් වෙලා තියෙන්නේ සර්. ඔය නිසා ඔබතුමිය අනිවාර්යයෙන්ම, මොකද කේන්දරේ ගොඩක් වාසනාවන්තයි, අනිවාර්යෙන් තමන්ගේ කටයුතු වල සාර්ථකත්වයේ අත්පත් කරගන්න පුළුවන්. මෙන්න මේ ටික කාලෙ චුට්ටක් ඉවසීමෙන් ඉන්න, ඊට පස්සේ ජම්මේ රාෂ්ට්‍රකයක් ලබන නියමිතයි. නමුත් මම කියන්නේ මේ තරම් කරදර බාධක නැතුව ඔබතුමියට යාමේ ශක්තිය ගෙන දෙනවා. මම හිතන අපේ චන්ද්‍රසිරි මහත්මයා, සුරාසිරි මහත්මයා විස්තර කරાવી. ඔව්, චන්ද්‍රසිරි බණ්ඩාර මහත්මයා. ඔව්, මේ නීතා පුතා, මේ ඔයා පටන් ගත්ත විතරයි සෙනසුරුගේ මහදසාව 2018 අප්‍රේල් මාසේ ඉඳලා, එතකොට 2037 වෙනකන් දිගටම සෙනසුරුගේ දසාව තියෙනවා. සෙනසුරු ඔයාගේ කේන්ද්‍රයේ 8 සහ 12 සම්බන්ධ ග්‍රහයක්. 8 සහ 12 සම්බන්ධ ග්‍රහයක් වුණාම අනිවාර්යෙන්ම අපිට හැම වැඩක්ම බාධා මැද්දෙන් තමයි සාර්ථකත්වයේ දෙන්නේ. සාර්ථකත්වයේ දෙන්නේ කොහමද? දෙවැන්න, හයවැන්න, 11වැන්න සම්බන්ධ නම්. ඉතින් ඔයාගේ සෙනසුරු භාව කේන්ද්‍රයේ හැටියට 2, 6, 11 සම්බන්ධයි. 2 ඔබේ අතට යමක් එකතු කර ගැනීම, 6 වෙන්නින් කියන්නේ අනෙක් අය අත ඇති දේ ඔබේ ලාච්චුට දාගන්න පුළුවන් වීම, 11 ටිකක් වැඩිපුර ලැබීම. ඉතින් ඒ නිසා නිශාන්තයන් කිව්වා වගේම මෙන්න මේ මාස කිහිපේනම් අලුත් වැඩ නොකර ප්‍රවේසම් සහිතව යන්න, මුදල් ආයෝජනය නොකර වැඩ කටයුතු කරගෙන යන්න. හැබැයි ඔය ඔක්කොම දේවල් එක්ක මං හිතන්නේ අර සෙනසුරුට කරන වත්පිළිවෙත බොහොම වැදගත්. ඔයා රස්සාවලට යනවා වෙනුවට ලෑස්ති වෙන්න, ඔයාගේ හැකියාවක් අලෙවි කරගන්න. ඔයාගේ හැකියා ගොඩක් සුලභ කෙනෙක්, බහුල කෙනෙක්, හැකියාවන් අධික අයයි, පොහොසත් අය. ඉතින් එකම දෙය අපේ අභ්‍යන්තරික සාංසාරික ආත්මීය කුසලතා වර්ධනය කරගන්න අපිට පාසලක් නැහැ. අන්න ඒකයි ඔයා වගේ අයට සිද්ධ වෙලා තියෙන බාධකය. කොහොමුණත් මේ අපල කාලය ඔයාට අලුත් දේවල් කිහිපයක්ම උගන්නාවි. මේ මාස 4න් පස්සේ ලෑස්ති වෙන්න, සහතිකවම තමන්ගේ වෙන හැකියාවක් අලෙවි කරන්න, බඩුමුට්ටු අලෙවි කරනවට වඩා ඔයාට ඒක ශ්‍රේෂ්ඨත්වය දෙනවා, ප්‍රසිද්ධිය දෙනවා. ඔයා කලාපීය නායිකාවක් බවට පත් වෙනවා පුතා. සුරශ්‍රී මහත්මයා, ඔව්, වෘශ්චික ලග්නයෙන් උත්පත්තිය ලැබලා තියෙන මේ ජන්ම පත්‍රය දිහා බැලුවාම අපිට දකින්න තියෙනවා 9වැන්නාධිපත්‍යයයි 10වැන්නාධිපත්‍යයයි එකතු වෙලා ධර්ම කර්මාධිපති යෝගයක් වික්‍රමස්ථානයේ ක්‍රියාත්මක වෙනවා. ඒ වික්‍රමස්ථාන මේ යෝගයේ ක්‍රියාත්මක වෙනකොට ඊට සම්බන්ධ වෙනවා අධිවේගී තත්ත්වයේ යුක්ත රාහු ග්‍රහයක්. තවත් විශේෂ ග්‍රහ ශක්තියක් මේකේ පෙන්වු කරනවා. ධන ස්ථානයයි 8වැන මාර්ග ස්ථානයයි අතර ප්‍රබල පරිවර්තනයක් පවතිනවා. ඒක මහා පරිවර්තනයක් නම් නෙමෙයි. එසේ වෙතත් ආයි තවදුරටත් ග්‍රහයන් ප්‍රබල වශයෙන්ම ග්‍රහයන් 4 දෙනෙකුගේ තැන්පත් වීමත් ධන ස්ථානයේ පෙන්වු කරනවා. එතෙන්දී 11වැන්නාධිපතිය බුද්ධ ග්‍රහය ඒ ස්ථානෙම තැන්පත් වෙනවා. එතකොට මේ ධනස්ථානේ බලවන්ත වුණා. ඒ වගේම ධර්ම කර්මාධිපති යෝග බලය ක්‍රියාත්මක වෙනවා. මේ මතින් පේන තියෙන්නේ ගලේ ගැහුවත් මරන්න බැරි. ඒ වගේම වැටි වැටි නැගිටින්නාව චරිතයක් බවටයි පෙන්වුම් කෙරෙනවා. මේ කාල වකවානුවේ 2019 වර්ෂයේ ගත්තොත් මේ වර්ෂයේ මුල පෙබරවාරි, මාර්තු, අප්‍රේල් වගේ මේ මාසවලදී දැඩි අභියෝගවලට ඔබ මුහුණ දෙන්න ඇති. ඒ වගේම පසු තැවිලි දායක තීන්දුවන් ගත්තා. හැබැයි ඒව හොඳ පාඩම් හැටියට යොදා ගන්න පුළුවන් වේවි. අගෝස්තු මාසේ ලබන මාසේ 8 දැයින් පස්සේ ඉඳලා ඔබට යහපත් අනාගතයකට අඩිතාලමක් දාගන්න පුළුවන් ශක්තියක් උද්ගත වෙනවා. ඔන්න ඔබ
අපේ ප්‍රවීණ ජෝතිර්වේදීන් කීවා වාගේම ඔබ අලුත් දෙයකට අත ගහන්න සුදුසුයි. එහෙමනම් අගෝස්තු මාසේ 8 වෙනිදා පැන්නායින් පස්සේ. හොඳයි. අපි දැන් සූදානම් වෙන්නේ පුංචි විරාමයක් ගන්න. රැඳී සිටින කියා ආරාධනා කරනවා වින්දනේ උදෑසන සමගින් අපි තවත් ජන්මපත්‍රවලට අවස්ථාව දෙන්නට සූදානමින් ඉන්නේ. නැවතත් වින්දනේ උදෑසන සමගින් අපි නැවතත් ලිපියකට අවස්ථාවක් දෙන්නයි සූදානම් වෙන්නේ. මේ ලිපිය යොමු කරන්නේ මේනකා කොල්ලුපිටියේ සිට. උපන් දිනය ලෙස සඳහන් කරනවා 1988 අටවැනි මාසේ 6 වෙනිදා සවස 4:07. ධනු ලග්නය කියා සඳහන් කරනවා. රෙහෙන නැකත කියා සඳහන් කරනවා. විස්තරයක් විමසා සිටිනවා. නව ව්‍යාපාරයක් ආරම්භ කරන්නට අදහස් කරන අතර කිනම් ක්ෂේත්‍රයක ව්‍යාපාරයක් කිනම් කාලයකදී ආරම්භ විය යුතුද, මේ කාලයේ වැනි යමක් කිරීම සුදුසුද ආයෝජනයක් කියා තමයි විමසා සිටින්නේ. ධනු ලග්නයෙන් උපත්ති ලැබලා තියෙන රාහුගේ මහ දශාවේ රවි අන්තර දශාව ක්‍රියාත්මක වෙන්නේ ලග්නාධිපති සඳුත් එක්ක තැන්පත් වෙලා ගජකේශරී කියලා යෝගයක්, බුධ ආදිත්‍ය යෝගයක්, උභේචාරී යෝගයක් වගේම ධර්ම කර්මාධිපති කියලා රාජ්‍යෝගිකුත් තියෙනවා. නමුත් මේ ගත කරන වේලාව මාධවී 2014 නොවැම්බර් 2 ඉඳලා වසර 7 මාරක් සෙනසුරුගේ ඒරාෂ්ටක තත්ත්වයක් එතුමියට ගත කරන. ඒ නිසා සෙනසුරුගේ ඒරාෂ්ටක ලග්න ඒරාෂ්ටකයක් වගේම චන්ද්‍ර අෂ්ටම කියලා ඒරාෂ්ටකයකුත් එක්ක ඒරාෂ්ටක අපල දෙකක් එකට යන නිසා විශේෂයෙන් මේ වගේ වේලාවක මොනවා හරි දෙයකට අත ගැසීම කර්මක අවදානාත්මක තත්ත්වයක් ගෙන දෙන්න පුළුවන්. රාහු කියන ග්‍රහය නරක ග්‍රහයක් වුණාට වික්‍රමස්ථාන ගත වීමත් බුධ බ්‍රහස්පතිටයි නැකතක පිහිටීම නිසා ලොකු තද බලපල පීඩාගෙන දෙන්නේ නැහැ. නමුත් එතුමියට හැකියාවක් තිබේ නම් දිපිද්‍රව්‍ය අධ්‍යාපනික දේවල් වගේම දේශයෙන් ජාතියෙන් පිටායත් සමග යම්කිසි ආයෝජන කටයුත්තක් එහෙම නැත්නම් ආනයන අපනයන වැනි කටයුත්තක් කරන්න ඉතාමත් යහපත් වෙනවා. කොහොම වුණත් පුළුවන් කමක් තියෙනවා නම් චන්දපිරිත, සූර්යපිරිත, ජයපිරිත සෑම දිනකම උදෑසන සජ්ජායනා කිරීම, ශ්‍රවණය කිරීම වගේම වැටකෙය වෘක්ෂයකට වතුර දාන්න පුළුවන් නම් මම හිතන වඩාත් වැදගත් වෙයි කියලා ජනවාරි මාසේ 26 වෙනි පස්සේ ඕනම දෙයක් ආරම්භ කරන්න අනිවාර්යයෙන්ම සාර්ථක වෙයි. හොඳයි. චන්දසිරි බණ්ඩාර මහත්මයා. ඔව් මේ ඕනම කෙනෙක්ගේ කේන්ද්‍ර සටහනක ව්‍යාපාරයක් කර්මාන්තයක් ආරම්භ කරනවා නම් ඒ වාසනාවන්ත වෙන්න, සාර්ථක වෙන්න, ලාභ ලැබෙන්න දෙවෙනි භාවය අවශ්‍යයි ගත කරන මහදසා අතුරුදසාවලට. දෙවැන්නේ කියන්නේ තමන්ගේ නමට යමක් අයිති වීම. හයවැන්න අපේ බාණ්ඩ හෝ සේවා විනාය මිලට ගන්න ඕනේ. ඒ ගැන කතා බහ කරන්නේ හයවැන්න. ඒ නිසා හයවැන්න අත්‍යවශ්‍යයි. ඒකම සාර්ථක වීම. ඒ කියන්නේ ටිකක් වැඩිපුර හම්බ වීම. ව්‍යාපාර කර්මාන්ත ගැන හැබැයි කතා කරන්නේ දහවැන්නේ. ඔබේ කේන්ද්‍රයේ දහවැන්න භාව කේන්ද්‍රයේ හැදුවොත් কৃষ্ণමූර්ති පද්ධති ක්‍රමයට සිකුරු තමයි 10 උපස්ථානය. සිකුරුගෙන් කියවෙන්නේ හොස්පිටැලිටි. ඒ කියන්නේ පහසුකම් සැලසීමේ අංශ. හෝටල් ව්‍යාපාරවල ඉඳලා කෑම බීම සැපීම ඉඳලා අනික් අයට අවශ්‍ය සතුට ප්‍රීතිය සැලසීමේ ක්ෂේත්‍රයට අදාළ ඕනිම දෙයක්. ඒ වගේ මේ සිකුරු භාව කේන්ද්‍රයේදී ඉන්නේ 6 වැන්නේ. මෙන්න මේ නිසා ඔබ ඒ ක්ෂේත්‍රවලට සම්බන්ධව යමකට යොමු වෙන්න. හැබැයි නිශාන්තයන් කිව්වා වගේම පුංචියට පටන් ගන්න සල්ලි වියදම් කරන්නේ නැතුව. හේතුව ඔබට අනිවාර්යෙන්ම ජාත්‍යන්තර සම්බන්ධතාවයක් සහතිකවම ගොඩනගා ගන්න පුළුවන් ඉදිරි අවුරුදු 3-4 ඇතුළත. සුරාශ්‍රී මහත්මයා, ධනු ලග්න හිමි ඔබේ ජන්මපත්‍රය පරීක්ෂා කරනකොට පෙනී යනවා චන්ද්‍ර ලග්නයෙන් බලවන්ත ප්‍රබල අනාගතයක් කිව හැකි බව. වසවේ උච්ච බලයෙන් තැන්පත් වෙලා ඉන්නා වූ මේ චන්ද්‍රයා විසින් තමන්ගේ තුන්වෙනි දෘෂ්ටියෙන් ධර්ම කර්මාධිපති යෝගයේ දකින්නවා. රවි බුද්ධ ධර්ම කර්මාධිපති යෝගයේ මේ බලය ක්‍රියාත්මක වෙද්දී මේ කාල වකවානුවේදී කොහොමත්ම ඔබට එකම රැස්කියාවකින් පුළුවන් කමක් නැහැ. එක එක ඒවට යනවා. අපේ ප්‍රවීණ ජ්‍යොතිර්වේදීතුමා කීවා වාගේම සල්ලිය භාගේ වේදන් නොකර තමයි ඔබට මේ කාල වකවානුවේ මිලමුදල් අතට එන්නේ. මෙන්න බලන්න. එක බ්‍රෝකර් වැඩේ හරියට හරියනවා. අද කතා කර හෙට සල්ලි ගත්තා. මේ වගේ දේවල් තමයි මේ චංචල දේවල්. හැබැයි ඔබට එක ස්ථානයක ඉඳගෙන නම් වැඩ කටයුතු කරන්න නම් හම්බ වෙන්නේම නැහැ. ඒ වගේම ඔබ අත ගහන්න එපා ගෑස් විදුලිය ගින්දර ආදී ව්‍යාපාර කටයුතු මේ වෙලාව හොඳ නැහැ. වෙනත් දේවල් ගමන යන දේවල් චංචල වෙන දේවල්. ඒ වගේම ඔබ පානයක් හැදුවොත් එහෙම ඒ පානය අන්නාසි මිශ්‍ර එකක් වුණොත්
එහෙමනම් මේකනුත් ඔබට විශාල අභියෝග ජයගනිමින් ව්‍යාපාර ලෝකේ ජය ගන්න පුළුවන් වේවි. හැබැයි කතා කරන මේ කාලවකවානුව නම් මේ සාමාන්‍ය තවත් මාස 3ක් පමණ යනකම් නම් අලුත් දෙයකට අත ගැහුවට ඒක සාර්ථක කරගන්න අමාරුයි. තාවකාලිකයි, කඩකප්පල් වීම වැඩි. ඒ නිසා ඔබේ පළපුරුදු, ඔබේ පෞද්ගලික ජ්‍යොතිර්වේදියා හා සමග සම්බන්ධ වෙලා යහපත් වෙලාවක් තව මාස 3කින් පස්සේ යොදාගෙන අර මං කියන ලද්දා වූ දේවල් කටයුතු කරන්න. ඒ වගේම ඒ තාක්දුරට හෙටමුණක් පුළුවන් බ්‍රෝකර් කටයුත්තකින් අමතර ආදායමක් ඔබේ අතට ගන්න. හොඳයි. අපි තවත් ජන්ම පත්‍ර කිහිපයක් පරීක්ෂා කරන්නට අද දවසේදී ත්‍රිකාල වේලාව යොදවා ගන්නට බලාපොරොත්තු වෙනවා. නමුත් ඊට මත්තෙන් නැවතත් පුංචි විරාමයක් ගන්නයි දැන් සූදානම් වෙන්නේ. නැවතත් වින්දනේ උදෑසන සමගින් අපි දුරකථන ඇමතුමකට අවස්ථාවක් දෙන්නයි සූදානම් වෙන්නේ. 2444555 දුරකථන අංකෙන් උපුල් ඇවිත් ඉන්නවා කොස්ගම් ප්‍රදේශයේ සිට. අයිබෝවන්. ඔව්, උපුල් මහත්මයා, ඔබේ ජන්ම පත්‍රයේද පරීක්ෂා කරවා ගන්නට බලාපොරොත්තු වන්නේ. ඔව්, මගේ ඒක. හොඳයි, උපන් දිනයත් උපන් වේලාවත් පැහැදිලිව සඳහන් කරන්න. 1964 දෙවනි මාසයේ දෙවනිදා, පෙබරවාරි 2. පෙබරවාරි 2 වෙනිදා. ඔව්. වේලාව? උපුල් මහත්මයා, දැනගන්නට අවශ්‍ය විශේෂිතයක් තිබෙනවා නම් මං හිතන්නේ වඩාත් පහසුයි අපේ ජ්‍යොතිර්වේදීන්ට ඒ පිළිබඳව පැහැදිලි කරන්න. අයිබන් මහත්මයා, උපුල් මහත්මයා, ඔබට දැනගන්නට අවශ්‍ය කුමක් ගැනද? මට ඒක අගති ගැනයි, මම මෙතන ව්‍යාපාර කටයුතු ගැන දැනගන්න. ව්‍යාපාර කටයුතු ගැන. හොඳයි, චන්ද්‍රසිරි බණ්ඩාර මහත්මයා. ඔබ මේ සජීවීව සම්බන්ධ වෙන කෙනෙක් නිසා කාලෙකට පස්සේ හොඳ සම්බන්ධයක් හදලා දෙන්න පුළුවන්. ඔයාගේ තත්කාලය ඇසුරින් අනිත් දෙන්නම ඔයාගේ කේන්ද්‍ර සටහනේ විස්තර කියાવી. තත්කාල කේන්ද්‍රයේදී චන්ද්‍රයා ඉන්නේ 7 වැන්නේ. 7 වැන්නේ චන්ද්‍රයා ඉන්න වෙලාවක ඔයා ප්‍රශ්න කරන්නේ. ඒ වගේම භාව කේන්ද්‍රයේ 6 වැන්නේ ඉන්නේ උපුල්. පුංචි වැඩවලින් ගොඩක් ලොකු දේ ගොඩනගන්න පුළුවන් කෙනෙක්. ඔයා පුදුම ධෛර්යයකින් වැඩ කරගෙන යන 6 වෙනි කුටුව කියන්නේ ජයග්‍රහණය, අනික් අයගේ අතේ තියෙන ධනය තමා අතට පත්වීම, තමන්ගේ සතුරන් පරාජය කිරීම. මේ කාරණා තුන පැහැදිලිව කියවෙනවා. එතකොට ඔයාගේ ව්‍යාපාර සහ අනාගත ආයෝජන උපයා ගැනීම ගැන ඔයා අහන ප්‍රශ්නේ කියවෙනවා තත්කාලේ. ලග්න සබ්ලෝඩ් මේ වෙලාවේ චන්ද්‍රයා. ඒ කියන්නේ උපුල්, ඔයාගේ ළඟ අගය කරන්න පුළුවන් ගොඩාක් හැකියාවන් තියෙනවා. ඒ හැම දෙයක්ම පාවිච්චි කරන්න වෙළඳපොළ වෙනුවෙන්. ඒ වගේම මේ වෙලාවේ ගත කරන පුංචි ග්‍රහ දසා දෙකකට ගියොත් එකක් තමයි සාර භූමිය. මහ දසාවෙන් කියනවා දිගටම ඔයාට ඉස්සර අවුරුදු 3 වෙනකම් මතක තියාගන්න, සාර භූමිය වුණත් වගා නොකර තිව්වොත් වල් පැලෝලින් වැහිලා යන්න පුළුවන්. ඒ කියන්නේ මේ අවුරුදු 3 ගොඩාක් වැඩ කරන්න. ඒ එක්කම පුංචි පොරොතලයකින් දිගටම පහර දුන්නොත් ඕනම දැවැන්ත මහගහක් බිම හෙලන්න පුළුවන්. අන්න ඒ නිසා දිගටම පුංචි වැඩවලින් ඔයා ජීවිතය ස්ථාවර කරගන්න ඒ තරම් හොඳ වෙලාවක්. අපහසුකම් මැද්දෙන් ජයග්‍රහණය සහතිකයි උපුල්. සුරශ්‍රී මහත්මයා, ඔබේ ජන්මපත්‍රයේ අඟහරු ග්‍රහය ස්වක්ෂේත්‍ර බලේ, සෙනසුරු ග්‍රහය ස්වක්ෂේත්‍ර බලේ, ගුරු ග්‍රහය ස්වක්ෂේත්‍ර බලයෙන් යුක්තව උත්පත්තිය බලවන්ත කර ගනිමින් විශේෂයෙන් චන්ද්‍රයාගෙන් කේන්ද්‍රගත වෙමින් එකී ගුරු ග්‍රහය තැන්පත් වෙමින් එක කාරණාවක් නෙමෙයි විවිධ ක්ෂේත්‍ර පිළිබඳව දැනුමක් ඇතුව, විවිධාකාර වූ ව්‍යාපාර පිළිබඳව දැනුමක් ඇතුව උත්පත්තිය ලබලා බහුසුත භාවයෙන් යුක්තව කටයුතු කරන කෙනෙක්. හැබැයි මෙන්න මෙහෙම එකක් තියෙනවා, විශේෂ ප්‍රාගුණ්‍යතා ඥානය ලබා ගන්න මොහොතකදී ඒක වෙනස් කරලා වෙනින් දෙයකට ඔබ යනවා. පළ නෙලා ගන්න වෙනින් කෙනෙකුට ඔබේ මහන්සිය ඔබට දරාගෙන තවත් මහන්සියක් තවත් දෙයකට වෙලා තවත් දෙයක් හොයාගෙන යන්න වෙන තත්ත්වයේ කෙනෙක්. ඒ නිසා විශේෂයෙන් අද කතා කරන මේ අවස්ථාව තුළදී ඔබ මෙන්න මේ උත්පත්තියේදී පවතිනව දුර්වලතාවයේ මගහරවා ගැනීම සඳහා විශ්ව දෙවියන් වෙනුවෙන් පුද පූජාවන් පාත්තලා කනලව් කළා, විශ්ව දෙවියන්ගේ ආවතේවකාරයෙක් වශයෙන් යයි කියලා හිතාගෙන බුද්ධ පූජාවල් පවත්වන. එහෙම බුද්ධ පූජාවල් තියලා විශ්ව දෙවියන්ට පින් අනුමෝදන් කරලා තමන්ගේ ජීවනෝපාය මාර්ග කීපයක්ම තමන් දන්නවනේ. එන්නේ
ඒ දන්න ඒවයෙන් මේ කාලවකවානුවේ මට හරිහමන් දේවල් ඉස්මතු කළ දෙන්නේ කියලා ඉල්ලීමක් කරන විශේෂයෙන් ඔබට මුදල් හදල් මාරු කිරීම ආදී විදේශ මුදල් සම්බන්ධ කටයුතු ආදීදී ඔබේ ජයග්‍රාහී විජයග්‍රාහී අනාගතයක් ඔබට සාක්ෂාත් කරගන්න පුළුවන් බව පෙනියන්නේ. හොඳයි නිශාන්ත මහත්මයා අපිට වෙලාව දෙන්න. ඔබ අපේ ජනසිරි මහත්මයාත් තත්කාල කේන්ද්‍රය ප්‍රයෝගී කරගෙන මේ පවතිනව ප්‍රශ්නට පිළිතුරු සැපව නිවැරදිව මේ වගේ සුරාශ්‍රී මහත්මයාත් කතා කරා. කොමුණත් සෙනසුරුගේ මහදශාව එතුමාට පවතින 2011 ඉඳලා සෙනසුරු මහදශාවේ සිකුරුගේ අතුරු දශාව ලැබලා තියෙන සිකුරුණන් ලැබලා තියෙන්නේ මේ ගිය මාසේ. එතකොට මේ සෙනසුරුත් සිකුරුත් දෙන්නම නම වෙන්න වූ පුණ්‍යස්ථානගත වෙලා ඉන්නවා. සුරාශ්‍රී මහත්මයා කිව්වා වගේ බ්‍රහස්පති සෙනසුරු අඟහරු බලවත් වෙලා දිනු ගජකේශරි කියලා යෝගයක් ගුරු හංස කියලා පංචමහා පුරුෂ යෝගයක් තියෙනු ඉතාම අසුභයි. සෙනසුරු කියන ග්‍රහය ගත්තන් පස්සේ උපුල් මහත්මයාගේ නම වෙන්නට අධිපතිය. නම වෙන්න කියන්නේ පෙර පින් ගැන කතා කරන තැන. හැබැයි අටවැන්නට අධිපතිත්වයේ බව අමතක කළ යුතු නැහැ. ඒ නිසා උපුල් මහත්මයා තමන්ගේ තීඳු තීරණ නිතරම නිවැරදියි කියලා හිතාගෙන කටයුතු කිරීම ඔබතුමාටම යම් යම් පාඩු සිදු වෙන්න පුළුවන්. ඒ වගේම අධික අනුකම්පාව දෙඩි පරිත්‍යාගයේ අනුන් පමණට වඩා විශ්වාස කිරීම ඔබතුමාගේ චරිතයේ තියෙන ප්‍රධානතම අඩුපාඩු. මෙන්න මේ දේවල් මගහරව ගන්න ව්‍යාපාරික අංශයෙන් ඔබතුමාට ඉහළ ජයග්‍රහණ අත්පත් කර ගන්න පුළුවන්. අමතක කරන්න එපා තමන්ගේ යටතේ සිටින හරි තමන්ගේ සහෝදරයන්ගේ හරි ප්‍රශ්න වෙනුවෙන් මැදිහත් වීමවලදී ගොඩාක් පරිස්සම් වෙන්න. දෙක, ගෝල බාලය හදද්දී ගොඩාක් පරිස්සම් වෙන්න. ශිල්පයේ දෙන්න යන්න එපා. ඔබෙන්ම උදව් උපකාරගත් පිරිස්ම ඔබට අහිතකරතා කිරීමේ ඉඩකඩ ඉතාමත් ඉහළ මට්ටමක පවතිනවා. කොහොම වුණත් රාහු ලග්නගතව ඉන්න නිසා අර අපේ සුරාශ්‍රී මහත්මයා චන්ද්‍රශ්‍රී මහත්මයා කිව්වාගේ එක තැනක හිත තබාගෙන සිටීම තමයි ටිකක් අපහසු වෙන්නේ. රාහු අපල නැහැ මිතුරු ලග්නකාරයට බලගතුයි. පුළුවන් කමක් තියෙනවා නම් සමාධිගතව යම් කටයුත්තක නිරත වෙන්න හැමදාම උදේ පටන් ගන්න ඉස්සෙල්ලා කටයුතු වල පෙළ ගැස්මක් ඇති කරගන්න. එවිට අනිවාර්යයෙන්ම සාර්ථක වේ. ඔබතුමාට පුළුවන් කමක් තියෙනවා නම් අමාවක පොය දිනවල ඔබතුමාගේ වයස ගන්නට පහන් මාලාවක් දල්වන්න දල්වල ඉල්ලන්න. අද මේ කළුවරේ පවතින පොය දවසක බෝධින් වහන්සේට ආලෝකය ලබා දෙනවා වගේ තමන්ගේ ජීවිතයේ යම් කළුවරක් තියෙනවා නම් ඒක අයින් කරලා දෙන්න කියලා අහිංසක ආයාචනයක් කරන්න. අනිවාර්යයෙන්ම සාර්ථක වේවි. ලබලා තියෙන හොඳ කාලයක් තමන්ගේ ශක්තියෙන් තමන්ගේ ධෛර්යයෙන් උත්පාදනය කරගෙන අනිවාර්යෙන් කටයුතු කරන සාර්ථකත්වයේ අත්පත් කරගන්න පුළුවන්. හොඳයි. ඔන්න ඔය විදිහට තමයි උපුල් මහත්මයාට ඒ උපදේශ ලබා දුන්නේ. ඉතින් අද දවසට අපිට හිමි වෙලා තිබෙන කාල වේලාව මේ විදිහට ගත වෙලා යන නිසා අද දවසේදී ජන්ම පත්‍ර පරීක්ෂාව සඳහා වෙන් වෙලා තිබෙන කාලය අවසන් වෙනවා. ඒ ගමන්ම මම අද දවසේදීත් මේ වැඩසටහනට සහභාගී වූ ප්‍රවීණ ජෝතිර්වේදීන් තිදෙනාටම ස්තුතිවන්ත වෙමින් සමුදෙනවා. ආයිබෝන් කියා. මේ වැඩසටහන මේ විශේෂාංගයේ නිමා වුණත් වින්දනීය උදෑසන අවසන් නැහැ. අද දවසේදී මේ මට හිතෙන්නේ මේ වගේ වැඩසටහන් නැරඹීමෙන් මෙවැනි වැඩසටහන් වලට සවන් දීමෙන් අපට ජීවිතයට උකහා ගන්නට ඇති දේ බොහෝමයි. මම හිතන්නේ අපගේ ජන්මපත්‍ර නොවුණත් වෙනත් අයට දෙන උපදෙස් දැක්කහම වෙනත් අයගේ ජීවිතවල තියෙන ප්‍රශ්න දැකපුවාම අපිට හිතෙනවා සමහරක් විට අපේ ජීවිතවල තියෙන ප්‍රශ්න මොනවද කියලා. ඉතින් ඒක නිසාම මම හිතන්නේ අපි සුබවාදීව අනාගතය දිහා දකින්නට උත්සාහ කරන්නට ඕනේ. ඒක තමයි වැදගත් වෙන්නේ. අද දවසේදී ඔබට මේ වැඩසටහනෙන් ප්‍රයෝජනයක් වෙන්නට ඇතයි අපි හිතනවා. ගිහින් එනටයි සූදානම් වෙන්නේ මේ විශේෂාංගයට සමුදෙමින්. නමුත් ඔබට ආරාධනා කරනවා වින්දනීය උදෑසන සමගින් දිගින් දිගටම රැඳී සිටින්නට කියලා. අපි පුංචි විරාමයක් ගන්නවා. නැවතත් වින්දනීය උදෑසන සමගින් ඔබ නිවසට එන්නේ බලාපොරොත්තු වෙන. ගිහින් එන්න. වින්දනේ උදෑසනේ අපි සූදානම් වෙනවා අද දවසේ බොහොම මේ ඔබට වැදගත් වෙන කාරණාවක් පිළිබඳව කතා කරන්න මේ මොහොතේ පටන්. මොකද හේතුව දැන් අපිට මේ ලෝකය ගත්තාම ලෝකයේ සංනිවේදනයේ බොහොම ශීඝ්‍රයෙන් දියුණු වෙන අවස්ථාවක හැම මොහොතකම Tamanට දුරින් ඉන්න කෙනෙක් උනත් ළඟින් තියාගන්න හැකියාවක් තිබෙනවා. මොකද හේතුව සංනිවේදන පහසුකම් දියුණුයි. හැබැයි මේ සංනිවේදන පහසුකම් කොච්චර දියුණු වුණත් ඔබේ සාක්කුවට වාසියක් නැත්නම් ඒ නියමාකාර සංනිවේදනයක් කරගන්නටයක් අමාරුයි. මොකද හේතුව ආර්ථික මේ වශයෙන් යම් යම් පාඩු සිද්ධ වෙන නිසා වැඩි වෙලාවක් කතා කරනකොට ඒ වැඩි ගාණක් ගෙවන්න වෙනවා නේද ප්‍රශ්නයක්. නමුත් ඉතින් මේ தත්ත්වය හඳුනාගත්ත ඔබේ බොහොම සමීප ඔබට බොහොම හිතවත් සංනිවේදන ජාලයක් ඔබට බොහොම සුවිශේෂී අවස්ථාවක් දීලා තියෙනවා. දැන් සාමාන්‍යයෙන් බස් එකකට අපි නගින්නේ කොහරි ගමනක් යන්න. ඒ ගමන බොහොම සැපට පහසුවට ඔබේ මුදලට සරිලන විදිහට වඩා වටිනාකම් දෙන ගමනක් කරගන්න පුළුවන් නම් ඒ බස් එක යන ගමන හොඳයි. ඒ නිසා කතා බස් තුල අපි ගමනක් යන්න ඔබ කල්පනා කරමින් ඉන්නවා නම් ඒ ගමන බොහොම හොඳින් සාර්ථකව යන්න පුළුවන්. ඒ කියන්නේ ඔබට sannivedana කටයුත්ත බොහොම හොඳින් කරගන්න හැකියාවක් ලැබෙනවා කතා බස් තුලින්. කතා බස් කියවම එයාටෙල් අපිට අමතක කරන්න බෑ. ඉතින් අද දවසේදී මේ කතා බස් පිළිබඳව
කතා කරන්න සූදානම්. අපි ආරාධනා කර අද දවසේ දී මේ පිළිබඳව කතා කරන්න එයාටෙල් ලංකා ආයතනයේ වෙළඳ සන්නාම හා සංනිවේදන ප්‍රධානී චරිද්ද චිකේරා මහත්මයාට අයිබුවන් සුබදාස. අයිබුවන් රුවන් සුබෝදයාසනා. මොකද අපේ මේ කතා බස්. ඔව් මම කතා වෙනවා මේ දවස්වල මේ බස් එක ගැන. හැමෝම කතා බහ වෙනවා කතා බස් එක ගැන. ඒ ගැන පැහැදිලි කරන්න තමයි අපිට අවස්ථාවක් දුන්න දීම පිළිබඳව බොහොම ස්තුතියි. කතාබස් මං හිතන්නේ ලංකාවේ ජංගම දුරකථන සංනිවේදන ඉතිහාසය දිහා බැලුවොත් මං හිතන්නේ ලොකු මන්සන්ධියකට ඇවිල්ලා තියෙන්නේ. ඔයා කිව්ව පරිදි බස් එකකට නැග්ගාම සාමාන්‍යයෙන් අපි යාළුවෝ එක්ක නැග්ගාම කරන දෙයක් තමයි කතා බහ කරන. ඉස්කෝලට යන ගමන් රාජකාරී වැඩට යන ගමන් යනකම් දැනෙන්නේ නැහැ එතකොට. ඔව් යන එක දැනෙන්නේ නැහැ කාලේ ගත වෙනවා දැනෙන්නේ නැහැ. ඉතින් ඒක ඉලක්ක කරගෙන එයාටෙල් දැන් සති දෙකකට කලින් ලංකාවට හඳුන්වා දුන්න මේ කතාබස් කියන්නේ රුපියල් 98 රීලෝඩ් එකක් රීචාර්ජ් කාඩ් එකක්. මේක තවන්ගේ ෆෝන් එකට දැම්ම ගමන් දවස් 30කට ඒ කියන්නේ මාසෙකට ඕන තරම් කතා කරන්න අවස්ථාවක් තියෙනවා. ඕන තරම් කියන්නේ ඇත්තටම ඕන තරම් කිසිම කන්ඩිෂන් එකක් නැතුව සාමාන්‍යයෙන් අර ෆයින් ප්‍රින්ට් එකේ තියෙන මොන හරි එකක් කියලා ඒවා මුකුත් නැහැ. 98 රීලෝඩ් එක දාලා දවස් 30කට මාසෙකට ඕන තරම් කතා කරන්න අවස්ථාවක් දෙනවා. මේකේ මම හිතන්නේ විශේෂත්වය බැලුවත් අපි රුපියල් 98ක් ගත්තොත් මම හිතන්නේ ඔබයි මමයි කරන දෙයක් තමයි උදේට එන ගමන් මාළු පාන් දෙකකුයි ප්ලේන් ටිකක් අරන් තමයි වැඩට එන්නේ. එවැනි මුදලක තමයි හැමදාම අපි වියදම් කරන මුදලකට මාසෙකට එකපාර රුපියල් 98ක් රීලෝඩ් කරලා ඕන එක්කෙනට කතා කරන්න අවස්ථාවක් දෙනවා. දැන් මේ පැකේජ් එකට ඇයි මේ කතා බස් කියලා නම දාන්න හිතුවේ? මොකද්ද මෙතන මේ හේතුව? රහස මොකද්ද මේ? ඔව් මං හිතන්නේ ඒක මේ සංනිවේදන හා පොඩි ට්‍රික් එකක් කියලා කියන්න පුළුවන්. 98 කියලා ප්‍රයිස් පොයින්ට් එකෙන් නැත්තම් කතා කරන්නේ නැතුව මේ 98 දැම්මම Tamanට කරන්න පුළුවන් දේ මැවිලා පේන්න බස් එකක ඇතුලේ කතා කරන විදිහ මැවිලා පේන්න තමයි ඒ වගේ නමක් තමයි අපි දාලා තියෙන්නේ කතා බස් කියලා. මතක තියාගන්න ලේසි පහසුයි. ඒ නමින් මම හිතන්නේ අපි මේ ඉදිරිපත් කරන මේ මේ නිෂ්පාදනයේ මොකද්ද අඩංගු කියලා ඒ අර්ථය පැහැදිලි වෙන ලෙස තමයි අපි මේ නම් කරලා තියෙන්නේ. දැන් මෙතන මේ අර කතා බස් කියනත් එක්කම මේ ඔබ සඳහන් කරපු දෙයක් තමයි ආරම්භයේදීම මේ බස් එක යනකොට යාළුවෝ හිත මිත්‍රයින් එක්ක නිතරම බස් එක යනවා නම් අපිට හරි මේ ඒක හරිම සුන්දර අවස්ථාවක්. ඉතින් දැන් මේ අවස්ථාව කොහොමද මේ සුන්දරත්වයේ බවට පරිවර්තනය කරගන්න පුළුවන්? ඔබ දැන් මාසික කාලයක් රුපියල් 98කට දීලා තියෙනවා මේ අසීමිතව කතා කරන අවස්ථාව. මේක කොහොමද මේ ඔබේ ආදරණීය පාරිභෝගිකයාට වාසිදායක වෙන්නේ? කොයි විදිහටද මේක වාසිය හරවා ගන්න පුළුවන්? ඔව් මම හිතන්නේ වැදගත් ප්‍රශ්නයක්. දැන් කතා බස් එකක් තියෙනවා. ඒකට ටිකට් එකක් ගන්න රුපියල් 98යි. 98යි. මං නම් හිතන්නේ මේ බස් එකට තනියෙන් නගින්න එක හොඳ නෑ. මොකද කතා කරන්න කවුරු හරි අරන් නගින්න ඕනේ. තමන් අපි බැලුවොත් අපි කතා කරන ෆෝන් බුක් එකේ කතා කරන කට්ටිය වැඩියෙන්ම කතා බහ කරන 5-6 දෙනෙක් ඉන්නවා ඇති. ඒ කියන්නේ සමන්ගේ කතා මාසික කතා කාලයෙන් 90%ක් විතර ඒගොල්ලන් එක තමයි ගත කරන්නේ. ඉතින් ඒගොල්ලන් එක අරන් අත්වැල් අරගෙන මේ බස් එකට නගින්න කියලා තමයි අපි ඇරමියෝ කරන්නේ. තමන්ගේ යාළුවෝ කැම්පස් එකේ යාළුවෝ පන්තියේ යාළුවෝ නෑදෑ හිතුරු මිතුරු සෙට් එකත් එක්කම නගින්න ඔක්කොටම කතා බස් ටිකට් එකක් ගන්න තනියෙන් කතා කරන්න එපා. යාළුවෝ එක්ක ඔක්කොම එක නැගලා කතා කරන්න තමයි මේ ඇරෙ. මේක තමයි මේ අවස්ථාව මං හිතන්නේ. ඔරිය කර ඈත් වෙලා ඉන්න ටිකක් වැඩිපුර කතා බහ නොකරන උදවිය උනත් ලං කරගන්න හරි පහසුයි මේ තත්ත්වෙත් එක්ක. ඔව් මං හිතන්නේ මේ 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 ප්‍රේක්ෂකයන් ළඟ ප්‍රශ්නයක් ඇති කොහොමද මේ කතා බස් එකට ඇතුල් වෙන්නේ කියලා. පාරේ යන බස් එකකට අත දාලා නවත්වනවද කොහොමද කියලා. ඉතින් එයාටෙල් පාරිභෝගිකයන්ට හරි ලේසි. අපේ අලවි මධ්‍යස්ථාන වලට ගිහිල්ලා 98 රීලෝඩ් එක අරන් ඒක තමන්ගේ ෆෝන් එකට දාන්න කියලා තමයි අපි මේ ඇරියුම් කරන්නේ. එයාටෙල් ජාලේ නොවන කට්ටියට එයාටෙල් සිම් එකක් අරන් මේ 98 රීලෝඩ් එකක් දැම්මම මේ කතා බස් එක නගින්න අවස්ථාවක් තියෙනවා. ඉතින් අපි කිව්වා වගේ තනියෙන් නගින්න එපා. කවුරු හරි කතා කරන්න යාළුවෙක් එක්ක නගින්න කියලා තමයි අපි ඇරියුම් කරන්නේ. මොකද හේතුව දැන් මේ කාර්යබහුල ජීවන රටාවත් එක්ක ඔබට නිතර ඒ උදවිය මුණ ගැහෙන්න නොහැකි වෙන අවස්ථාවක මේ වගේ හොඳ අවස්ථාවක් අරගෙන ඒ සමීපත්වයේ හිත මිතුරුකම අකණ්ඩව තියාගෙන යන්න පුළුවන්කමක් තියෙනවා මං හිතන්නේ. ඔව්. ඉතින් ඒකෙදි දැන් විශේෂයෙන් ඊළඟ කාරණාව තමයි දැන් කතා බස් මේ පැකේජ් එක හඳුන්වා දෙන්න මොකද්ද හේතුව? දැන් අපි ගත්තොත් එහෙම ලංකාවේ සංනිවේදන ජාල ගොඩක් තියෙනවා. දැන් ඔබත් එක්ක
තරඟකාරීයතන ගොඩක් ඉන්නවා. මේ මේ ඒ තරඟකාරීත්වයත් එක්ක මේ මේ ඔබ ඉදිරිපත් කරන සංකල්පය ඔබ මේ ලබා දෙන පැකේජ් එක තුලින් මොන විදිහේ තත්ත්වයක්ද ඇති වෙන්නේ දාංකිය සමාජය තුල? ඔව් මම හිතන්නේ Airtel දිහා බැලුවොත් අපේ පරමාර්ථය වන්නේ තරුණියන්ට ලාංකිකයන්ට ඒගොල්ලන්ගේ හැකියා අවස්ථාවක් ලබා දෙන්න තමයි අපි බලන්නේ. දැන් ඒ තරුණියන්ගේ ජංගම දුරකථන බිල්පත දිහා බැලුවොත් මාසෙකට ගොඩක් ඩේටා පාවිච්චි කරනවා, ඉන්ටර්නෙට් එකට යනවා, WhatsApp, Viber, chats ගොඩක් කරනවා. නමුත් 40%ක් විතර ඒ මාසික බිල්පත යන්නේ වොයිස් අමතුම් වල. ඒදී අපි බැලුවා මේ දැන් අපි අවුරුදු 8කට කිට්ටු වෙන්න ලංකාවේ ඉන්න මේ තරුණයන්ට කතා බහ කරන්න අවස්ථාවක් දෙන එක අපේ යුතුකමක්. ඩේටා වල මේ යන ගමන සමගම වොයිස් ගමනකුත් යන්න කියලා අපි ආරාධනා කරනවා. අනිත් එක 98 කියන්නේ මේ සියල්ලන්ටම මුදල් දැරිය හැකි එක මාසයකට රුපියල් 100ක් දැරීමට කිසිම ප්‍රශ්නයක් නැහැ කියලා අපි හිතනවා. ඔවුන් ඉලක්ක කරගෙන තමයි අපි මේ මේ පහසුකම දීලා තියෙන්නේ. ඉදිරියටත් මේ වගේ මම හිතන්නේ ඩේටා වලටත් අපි මේ වගේ නිෂ්පාදන ලංකාවට ඉදිරිපත් කරන්න යන්නේ. මේ අවුරුද්ද මම හිතන්නේ ලංකාවට Airtel ලංකා ආයතනයට වැදගත් අවුරුද්දක්. මේ වගේ ඉනෝවේෂන්ස් ගොඩක් බලාපොරොත්තු වෙන්න පුළුවන් අවුරුද්ද. ඒක හොඳ මේ ආරංචියක්. දැන් මෙතනදී කතා බස් පිළිබඳව අපි කතා කරනා වගේම ඊළඟට අපිට මොන විදිහේ දේවල්ද දකින්න පුළුවන් Airtel ලංකා එක්ක එකතු වුණොත් මොන වගේ වාසිදායක අවස්ථාවන්ද පාරිභෝගිකයා විදිහට අපිට අත්විඳින්න පුළුවන් කියන එක පොඩි ඉඟියක් දුන්නොත් වටිනවා කියලා මට හිතෙනවා මේ වෙලාවේ. ඔව් මං හිතන්නේ අපි උගලන්ට මතක ඇති Manchester United එක්ක අපි ෆුට්බෝල් ප්‍රෝග්‍රෑම් එකක් කරා. ඒකෙන් ලංකාවේ දක්ෂතම පාපන්දු 19 15 පාපන්දු ක්‍රීඩකයන් 12 දෙනෙක් ඉංගලන්තයට ගෙනෙච්ච අපි Manchester United ආයතනයේ සහ ෆුට්බෝල් ආයතනයේ සමග ට්‍රේන් වෙන්නේ. ඒගොල්ලන් දැන් ලංකාවට ඇවිල්ලා මං හිතන්නේ ඒ ට්‍රේනින්ග් එකකින්ද ඔවුන්ට ආදායම් මාර්ගයක් බවට පත් වුණා. ඒක සමහර කට්ටිය මාලදිවයිනේ ක්ලබ්ස් වලට සෙල්ලම් කරනවා, ලංකාවේ එක එක ජාතික තලයේ කණ්ඩායම් වලට ක්‍රීඩා කරනවා. ඒ වගේම අපි දැන් ළඟදි දියත් කරලා තියෙනවා මේ වේග පන්දු යවන්නන් සෙවීමේ ක්‍රියා පිළිවෙතක් ලසිත් මාලිංගයි ඒ වගේ ලංකාවේ ඔක්කොම ප්‍රවීණ වේග පන්දු යවන්නන් සමග මේ මේ කරන කාර්යාවේ ඒකෙත් දක්ෂ පන්දු යවන්නන්ට අවස්ථාවක් අපි ලබා දීලා තිනවා. ඒකේ දැන් අන්තිම අදිරියට ඇවිල්ලා තියෙන්නේ. ඒකෙන් තේරෙන කට්ටියටත් මම හිතා ජාතික තලයට යන්න අවස්ථාවක් අපි ලබා දෙනවා. ඉතින් ඒ වගේ තව වැඩි පිළිවෙල ගොඩක් තියෙනවා අපේ පයිප්ලයින් එකේ. ඒ වගේම මම කිව්වා වගේ ඩේටා වලට මම හිතන්නේ මේක වැදගත් අවුරුද්දක යටතේ ඩේටා වලට දැනටමත් අපි ක්‍රියාමාර්ග අරන් තියෙනවා. ඒ වගේ ප්‍රොඩක්ට්ස් ගොඩක් අපි දැන් මේ අවුරුද්දේ මම හිතන්නේ දෙසැම්බර් වෙන්න කලින් ලංකාවට ගේන්න බලාපොරොත්තු වෙනවා. දැන් මම මේ අවසාන වශයෙන් මෙහෙම දෙයක් අහන්නම්. දැන් ඔබ වෙළඳ සන්නාමය වගේම සංනිවේදනයේ කියන කාරණා එක්ක මූලිකත්වයේ ගන්න ප්‍රධානියා විදිහට මේ මම අහන්නේ දැන් Airtel ලංකා ආයතනයත් එක්ක පාරිභෝගිකයාගේ තියෙන මේ ආදරණීය බැඳීම පිළිබඳව කොයිතරම් දුරට සෑහීමකටපත් වෙන්න පුළුවන්, මොනතරම් දුරට ඒ පිළිබඳව ධනාත්මක චින්තනයක් තියෙනවද ඔබ තුල? ඔව් මං හිතන්නේ දැනටමත් බැලුවොත් Airtel කියන්නේ ලංකාවේ තරුණයන් 15 25 අතර ජනප්‍රියතම ජංගම දුරකථන ජාලය බවට පත් වෙලා ඉවරයි. මේ තත්ත්වයට එන්න ලේසි මගක් නෙමෙයි. මං හිතන්නේ පාරිභෝගිකයන්ට බොරු කරලා මේ මෙතනට එන්න බෑ. මං හිතන්නේ පාරිභෝගිකයන් සමග අපි තියෙන මේ රිලේෂන්ෂිප් එක ගොඩක් දුරට මම කිව්වා වගේ අර Manchester United ප්‍රෝග්‍රෑම්ස් වි ෆාස්ට් බෝලින් ප්‍රෝග්‍රෑම් ඒවා ඇත්තටම අපි කරපු හින්දා තමයි මේ මේ ඇල්ම නැත්තම් බැඳීම තියෙන්නේ. ඉතින් මං හිතනවා ඉදිරියටත් අපි මේක දැන් 15 25 වයස් කාණ්ඩයට පිට කියන්නේ 30 35 අතර වයස් කාණ්ඩේ ඉන්න කට්ටියටත් මේ වගේ දැන් මේ මේ කතාබස් කියන නිෂ්පාදනය ඔවුන් ඉලක්ක කරගෙන තමයි අපි ඉදිරිපත් කරලා තියෙන්නේ. ඒ වගේ ඒ බැඳීමත් සමග අපි ඉස්සරහට මෙවැනි දේවල් කරමින් තමයි ඔවුන්ගේ මම කියන්නේ ට්‍රස්ට් එක ගන්න තමයි අපි බලන්නේ.
අපි කතාබස් පිළිබඳව නැවත කතා කරුත් එහෙම මේ කතාබස් කියන පැකේජ් එකට කොහොමද ඔබේ ආදරණීය පාරිභෝගිකයන්ගෙන් ලැබෙන ප්‍රතිචාර මේ ප්‍රතිචාරවල ගුණාත්මකභාවය පිළිබඳව කොහොමද අදහස? ඔව් මං හිතන්නේ අපි දැන් මං කිව්වා වගේ සති දෙකක් කතාබස් ලංකාවට ඉදිරිපත් කරලා තියෙනවා. දැනටමත් මං හිතන්නේ දැක්කලා තියෙන ප්‍රතිචාරය අපේ මේ රීලෝඩ් ගාන 200 200කින් වැඩි වෙලා තියෙනවා. ඒ වගේ ගානකින් වැඩි වෙලා තියෙනවා. ඒ කියන්නේ ප්‍රතිචාරය පාරිභෝගික ලංකා පුරා මං හිතන්නේ යාපනයේ ඉඳලා මඩකලපුව, ත්‍රිකුණාමලය, බදුල්ල, කොළඹ ගම්පහ වැනි සෑම ප්‍රදේශකින් මේකට ප්‍රතිචාර දක්වලා තියෙනවා. මේක ඉදිරියටත් අපි කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ පිළිබඳව වැඩ කටයුතු ඔක්කොම කටයුතු අපි දැන් අවසන් කරලා තියෙන්නේ. දෙවනි අදියරයක් දැන් අපි පටන් ගන්න යන්නේ කතාබස් එකේ. මම හිතන්නේ සිම් එකක් ගන්න ලේසි කරන්න තමයි අපි බලන්නේ යට සිම් එකක්. අපේ එයාටෙල් මලවි අලවි මධ්‍යස්ථාන වලට ගිහිල්ලා සිම් එකක් ගන්න එක එක විදිහක්. අපි ඉන්ටර්නෙට් එකෙත් ඔන්ලයින් ගිහිල්ලා තමන්ගේ සිම් එකක් ගන්න පුළුවන් විදිහට ඕඩර් එකක් දීලා දවස් දෙකකින් සිම් එක තමන්ගේ ගෙදරට නැත්නම් රැකියා ස්ථානයට එන්න වැඩ කටයුතු දැනටමත් සලස්වලා තියෙනවා. කුරුණෑගල නුවර යන ප්‍රදේශවලට ඒක දැන් කරන්න පුළුවන්. ඒක අපි පොඩ පොඩ ලංකාවේ හැම ස්ථානයකටම එන්න සලස්වනවා. හොඳයි, ඉතින් කතාබස් පිළිබඳව අපි කතා බහ කරේ. ඔබටත් පුළුවන් එයාටෙල් සිම් පතක් මිලදී ගන්න. මොකද හේතුව මේ ලැබිලා තියෙන බොහොම හොඳ අවස්ථාවක්. චරිත, මොකද හේතුව දැන් අපි හැම මොහොතකම අර ඕනම කටයුත්තක් කරද්දී මුදල මූලිකත්වය ගත්තට පස්සේ අපි හැම වෙලෙම බලන්නේ අඩු මුදලට යම් කිසි වැඩි වටිනාකමක් එකතු කරගන්න. ඉතින් ඒ නිසා මේ කතාබස් එක්ක සම්බන්ධ වෙන්න බලාගෙන ඉන්නවනම් ඔබේ ආදරණීය පාරිභෝගිකයා තවදුරටත් මොනවා හරි විශේෂ දෙයක් දැනගන්න පුළුවන් නම් මේ පැකේජ් එකේ තියෙන විශේෂත්වය පිළිබඳව ඔබට විනාඩි කීපයක් තියෙනවා. විනාඩියක කමාරි වගේ අවස්ථාවක් තියෙනවා, කතා කරන්න පුළුවන්. ඔව්, මට කියන්න තියෙන ඉතින් මේ අවස්ථාවෙන් ප්‍රයෝජනය ගන්න කියලා කතාබස් ලංකාවේ මම හිතන්නේ දැන් ජංගම දුරකන් ඉතිහාසයේ මේ වගේ නිෂ්පාදනයක් ප්‍රොඩක්ට් එකක් ඇවිල්ලා නැහැ. මම හිතන්නේ ඉදිරියට එන්නත් බොහොම අමාරුයි. මොකද මේ වගේ සුළු මුදලකට දවස් 30කට මාසෙකට තමන්ගේ වොයිස් බිල් එක නැත්තම් කතා බහ කරන බිල් එක රුපියල් 98කට සීමා කරන්න පුළුවන් අවස්ථාවක්. ලංකාවේ එයාටෙල් ජාලයේ ඕනම තැනකට ඕනම වෙලාවකට කිසිම කන්ඩිෂන් එකක් නැතුව කතා කරන්න අවස්ථාවක් තියෙනවා. තමන් තනියෙන් නගින්න එපා. ඉස්සර කිව්වා වගේ යාළුවෝ දෙන්නෙක් තුන්දෙනෙක් සෙට් එකත් එක්ක නගින්න කියලා තමයි ඇරයුම කරන්නේ. මම කිව්වා වගේ එයාටෙල් ලංකාවේ 40,000ක අලෙවි මධ්‍යස්ථාන තියෙනවා. එතනට ගිහිල්ලා එයාටෙල් සිම් එකක් නැත්නම් සිම් එක ගන්න, නැත්නම් ඔන්ලයින් ගිහිල්ලා සිම් එක ඕඩර් කරන්න. සිම් එක ගන්න අපි ලේසි කරලා තියෙන්නේ. මේ අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්න මම හිතන්නේ රුපියල් 98කට මාසෙකට ඕන තරම් කතා කරන්න අවස්ථාවක් වෙන කොහෙවත් නැහැ. මෑත කාලේ ලැබිච්ච හොඳම අවස්ථාවක් පාරිභෝගිකයාට. ඒ නිසා මේ ඔබ සංනිවේදනයත් එක්කම ගනුදෙනු කරන කෙනෙක් නිසා අපි දන්නවා. මොකද හේතුව දැන් මේ වර්තමාන සමාජයේ ජංගම දුරකථනයක් අතේ නැති කෙනෙක් අපිට හොයාගන්න නැහැ. ඉතින් ඒ නිසා හැමෝම හරිම දියුණුයි ඒ සංනිවේදන ක්‍රමය තුළ. ඉතින් ඔබට වාසිදායක වෙන විදිහට මේ අවස්ථාව ලැබිලා තියෙන එක පිළිබඳව අපි එයාටෙල් ලංකා ආයතනයට ස්තුතිවන්ත විය යුතුයි. මොකද හේතුව මාසික කාලයක් රුපියල් 98කට අසීමිතව කතා කරන්න ලැබෙන එකම කොයිතරම් දුරට වටිනවද. ඒ නිසා ඒ කාරණාව අපි නැවතත් මතක් කරන අතරේ අපිට මම හිතනවා කාලය ගත වෙලා ගිහිල්ලා අවසාන මොහොතේ අපි මේ ඉන්නේ. ජරිත්, ඉතින් බොහොම ස්තුති අද දවසේ අපිත් එක්ක සම්බන්ධ වුණාට එයාටෙල් ලංකා වෙනුවෙන් මේ කතාබස් පිළිබඳව කතා බහ කරන්න. ඉතින් ඒ නිසා ඉදිරියටත් අර කිව්වා වගේ හොඳ දේවල් වලින් ආදරණීය පාරිභෝගිකයෙක් එක්ක මුණ ගැහෙන්න කියන ඒ ප්‍රාර්ථනාව අපි කරනවා. ඒ සුභපතුම කරන අතරේ සමුදෙනවා. බොහොම ස්තුති. අයිබෝන් කියලා සමුදෙන්නේ. එහෙනම් ඊට උදේ අපිට අදට සමුගෙන යන්න වෙලාව ඇවිල්ලා තියෙනවා. ඉතින් අපි නැවතත් මතක් කරනවා එයාටෙල් ලංකා වෙතින් ඔබට මේ පිරිනමන කතාබස් පැකේජ් එක ඉක්මනින්ම මිලදී ගන්න. මාසික කාලයක් තුළ රුපියල් 98කට අසීමිතව කතා කරන්න ඔබට හැකියාව ලැබෙන බව නැවත මතක් කරමින් අපි අදට සමුගෙන යනවා. එහෙනම් ගිහින් ඉන්න ඔබට ප්‍රාර්ථනා කරනවා අද දවස් බොහොම ජයග්‍රාහී දවසක් බවට පත් වේවා. අයබෝන්.